බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබ දන්නවා අද ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 සෑම වසරක් තුලම ලෝකයේ පුරා කාන්තා දිනය සමරන්නේ මාර්තු 8 වෙනිදා මාර්තු 8 වෙනිදාට ඉතිහාසයක් තියෙනවා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මාර්තු 8 කියන්නේ කාන්තාවන් සමරනවා මේ රටේ ස්ත්‍රීන් සමරනවා කියන්නේ ඒක ඔවුන් දිනාගත් අරගල හරහා මාර්තු 8 වෙනි දිනත් සංකේත කරන්නේ කාන්තා අයිතිවාසිකම් දිනාගත් අයිතිවාසිකම් වෙනුවෙන් ඒ සටන්කාමී ස්ත්‍රීවාදී කාන්තාවන්ගේ දායකත්වය සහ ඔවුන් මේ කාන්තා කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරපු ඒ අරගල සිහිවටනයක් වලට සිහිවටනයක් ඇටියට තමයි මාර්තු 8 ලෝකේ පුරාම සමරන්නේ අද නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ විවිධ සංවිධාන මේ වෙනුවෙන් විවිධ උත්සව විවිධ උද්ඝෝෂණ සංවිධානය කරලා තිබ්බා අද මෙතන දියත උයනේත් ජාතික ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන කිහිපයක් ඉතාමත්ම සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබ කරා ඒ උද්ඝෝෂණය කරමින් ඉන්නකොට ඇත්තටම ඉතාමත්ම කනගාටුයි කියන්න මොකද මේ රටේ දැන් මෙතන ගරු කංචන විජේසේකර ඇමතිතුමාත් කතා කරා ත්‍රස්තවාදීන් ගැනත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුතු ගැනත් හැබැයි අද සිද්ධිය ඔබ දැක්කා නම් කවුද සාමය හා නීතිය උල්ලංඝනය කරන්නේත් කවුද ත්‍රස්තවාදීන් විදියට හැසිරෙන්නේත් කියන එක ගැන මම හිතන්නේ හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඇමතිතුමා මගේ කතාව ඉවරුණයින් පස්සේ නෑ මුළු කතාවම අහලම ඔබ පිළිතුරු දුන්නා නම් වැඩිය හොඳයි. ගරමෙතුමා. අගේ නම සඳහන් කරපු දින්දා මම දන්නේ අද උද්ඝෝෂණය ගැන. නමුත් ඔබතුමිය අනුමත කරනවද ඊයේ දවසේ පෙරේදා දවසේ මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරමින් මේ කරන උද්ඝෝෂණ? අධ්‍යාපනඥයෙක් වශයෙන් ඔබතුමිය අනුමත කරනවා. මගේ කතාව තුල ඔහුගේ ඔහු නගපු ප්‍රශ්නටත් පිළිතුරු ලැබෙන නිසා මට කතාව ඉවර කරන් දෙන්න ඊට පස්සේ ඔහුට පිළිතුරු දෙන්න පුළුවන්. දැන් වෙලා ඒ අවස්ථාවේ ඉතාමත්ම සාමකාමීව කරගෙන තිබ්බ අරගලය වෙනකොට ඒ පාරේ එක පැත්තක් නිදහස්ව තියෙනකොට පොලිසියෙන් ඇවිල්ලා ඒ කාන්තාවන්ට හිරිහැර වෙන විදියට බෞසරයකට එන්න දුන්නා. ඒ බෞසරයකත් බෞසරයක එතන ඒ හිටපු කාන්තාවන්ගේ පැත්තට හරවන්න ඉඩ දුන්නේ පොලිසිය. එතන පොලිසිය ඉතාමත්ම උවමනාවේ ගට්ටනයක් ඇති කරන්න උත්සාහ කරා. අපිට ආරංචි වුණ විදියට පොලිස් භාරව කටයුතු කරන ඇමතිතුමාගෙන් උපදෙස් ලැබිලා තියෙනවා මේ විරෝධය විසුරුවා හරින්න මොනවා හරි කරන්න කියලා. විසුරුවා හරින්න උත්සාහ කරන්න තමයි මේ විදියට ගට්ටනයක් හරහා මේක විසුරුවන්න උත්සාහ කරේ. නැවත වතාවක් එතන්ට පොලිසියෙන් වෝට කැනන් ගෙනැල්ලා කඳුළු ගෑස් ගෙනැල්ලා අපි කියද්දි මේක සාමකාමී දෙයක් අපි මේ උද්ඝෝෂණය ඉවර වෙලා මෙතනින් විසුරුවා යනවා කියද්දි පොලිසිය ඉතාමත්ම පහත් විදියට ඒ උද්ඝෝෂණයට මැදිහත් වෙලා එතන භයානක තත්ත්වයක් නිර්මාණය කරන්න උත්සාහ කරා. කරුණා කළ එවැනි අවස්ථා තුළින් තමයි ඊට පස්සේ ත්‍රස්තවාදීන් අර කඩාකප්පල්කාරීන් කියන ලේබල් එකත් පුරවැසියන් වෙත ලබා දෙන්නේ එවැනි අවස්ථා එවැනි ඝට්ටන නිර්මාණය කරමින්. නියෝජ්‍ය කතානායකතුමනි සභාව නොමගෙවීමක් සිදු කරන්න බෑ. මොකද මේක උත්තරීතර පාර්ලිමේන්තුව. මේ රටේ ව්‍යවස්ථාදායකයක් විධායකයක් අධිකරණයක් තියෙනවා. ඒතකොට අධිකරණයේ මගින් තීන්දුවක් ලබා දීලා තියෙනවා. මෙතුමීලම කියන විදියට මැතිවරණයක් දැන් පැවැත්වෙන නිසා මැතිවරණ සමයේ පෙළපාලියන්න බෑ, උද්ඝෝෂණ කරන්න බෑ. එතකොට නීති විරෝධී අයුතු ජනරාශියක් සිද්ධ වෙනවනම් ඒ හරහා රටේ ආර්ථිකයේ පැය ගාණක් රටේ විනාශ වෙනවනම් වාහනවල ඩීසල් මෙච්චර අමාරුවෙන් ඩීසල් ටික ගෙනල්ලා දෙන ඩීසල් ටික මිනිස්සු පාරවල් ගානේ පෙට්‍රල් නාස්ති කරගෙන පැය ගණන් මිනිස් පැය කොච්චර ගාණක් විනාශ කරනවනම් ඒක වළක්වන්න රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම රටේ මිනිස්සුගේ නිදහස. නීති ප්‍රශ්නයක් නෙවෙයි. කරුණාකරලා මට මගේ කතාව ඉවර කරන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ගරු ඇමතිතුමාට අවශ්‍ය විදියට පිළිතුරු දෙන්න පුළුවන්.
හැබැයි මෙතන සිද්ධ වුණේ මේ කාන්තාවන් 1000ක් විතර එකතු වුණා කියලා රටේ ආර්ථිකය කොහොමද කඩාකප්පල් වෙන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. සාමකාමී උද්ඝෝෂණයක් තියෙන එක තුලින් කොහොමද රටේ ආර්ථිකය කඩාකප්පල් වෙන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. ඒක මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් පිළිතුර දෙනකොට. දැන් නෙවෙයි. ගරු නියෝජ කතානායකතුමනි ඒ වෙලාවෙම මේ රජයේ මම දැක්ක අදත් මෙතනත් දාලා තියෙනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය ආරක්ෂා කිරීම සඳහා පනතක් ගෙනලා තිනවා. පනත ක්‍රියාත්මක වෙන්න ඕනේ කාමරවල් අස්සේ නෙවෙයි. පනත ක්‍රියාත්මක වෙන්න ඕනේ ප්‍රායෝගිකව මේ රටේ කාන්තාවන්ගේ ජීවිත වලට දෙන ආරක්ෂාව තුලයි. පනත් පනත් මේවා ලස්සන්ට අච්චු ගැහුවට වැඩක් නැහැ. පාරට බහින ස්ත්‍රීන්ට පාරට බහින කාන්තාවන්ට සලකන්නේ වෙන විදියක් තුලින්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ උද්ඝෝෂණය සිද්ධ වුණේ මේ ඔබ දන්නවා මේ රටේ මේ ආර්ථික අද්භූතයත් එක්ක විශාල පීඩනයකට ලක් වෙන්නේ මේ රටේ කාන්තාවන්. මේ රටේ අම්මලා මේ රටේ සහෝදරියන්. මේ වෙලාවේ අම්මලා ජීවත් වෙනවට වඩා මැරෙන්න හොඳයි මැරෙන්න එක හොඳයි කියන එකත් එක්ක සිය දිවි නසා ගන්නා තත්වයක් නිර්මාණය වෙමින් තියෙන්නේ. ඒවා විහිළු නෙවෙයි. ඒවා hina වෙන්න කාරණා නෙවෙයි. එතකොට ඒවා වෙනුවෙන් කතා කරන්නත් ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒ සිද්ධීන් වලට එරෙහිව ඔවුන්ට උද්ඝෝෂණ කරන්නත් අයිතියක් තියෙනවා. මිනිත්තු දෙක කාලයක් තියෙනවා. දැන් මේ වෙනකොට සිද්ධ වෙමින් යන්නේ මේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන එකත් ඔවුන් නිර්වචනය කරලා දෙනවා පුරවැසියන්ට. ත්‍රස්තවාදීන් කියන්නේ කවුද කියන එකත් ඔවුන් නිර්වචනය කරනවා. උද්ඝෝෂණය කරන විදියත් ඔවුන් පුරවැසියන්ගේ ඔවුන් කියන විදියට තමයි සියලු දේම සිද්ධ වුනේ. මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මේකට තමයි ෆැසිස්ට්වාදය කියන්නේ. මේකට තමයි ඒකාධිපතිකම කියන්නේ. මේ මෙහෙම තමන්ගේ පොලිසියත් අධිකරණ පොලිසියත් හමුදා පාවිච්චි කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අදවැනි දිනයකත් මේ විදියට අමුවේ උල්ලංඝනය කරන්න පුළුවන් ආණ්ඩුවක් නම් මේ ආණ්ඩුව වෙනස් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අඩුම තරමේ කාන්තා දිනේදීවත් ගරු ඇමතිතුමිය මම දන්නවා ඔබ මාත් එක්ක එකඟ වෙයි. කාන්තාවන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රම සියල්ලම පාවිච්චි කරන්න පුළුවන්. අපිට සම්මන්ත්‍රණ තියන්නත් පුළුවන්, පාර්ලිමේන්තුවේ කතා කරන්නත් පුළුවන්, උද්ඝෝෂණය කරන්නත් පුළුවන්. උද්ඝෝෂණය කරනකොට අද ඒ සිද්ධිය හොඳට බලන්න. මාධ්‍යවේදීන් හිටියා මා අද හවස ප්‍රවෘත්ති වලට ඒක පෙන්නුම් කරයි. ඒ ඉතාමත්ම භයානක තත්ත්වය නිර්මාණය කරේ එතන හිටපු ඉහළ නිලධාරීන්. කාගේ අනමතද මන් දන්නේ. අපි වග කියනවා අපි කරන උද්ඝෝෂණ වලට අපි ගේන සියලුම සහෝදර සහෝදරියන්ගේ ජීවිත වලට අපි වග කියන්න ඕනේ. මොකක් හරි හානියක් වුණොත් ඒකට වග කියන්න ඕනේ අපි. අපි ඔබ හොඳට බැලුවොත් ඒ ඡායාරූප එතන සාමකාමීව මේ උද්ඝෝෂණය අවසන් කරන්න අපි මොනතරම් උත්සාහ කරාද, පොලිසිය ඒක කොයි විදියට ඒක ප්‍රචණ්ඩත්වය කරා ගෙනියන්න මොන උත්සාහයද කරේ කියන එක ඔබතුමිය හොඳට තේරුම් ගනි මම නම් හිතන්නේ. මෙවැනි මේවා හරිම පහත් වැඩ. අපි කාමර ඇස්සේ ඉඳගෙන කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නත් එළියට ගියාම එළියේ ඉන්න කාන්තාවන්ට වෙනමම විදියට සලකන එකත් ඒකේ තේරුමක් නැහැ. ඇත්ත වශයෙන්ම දිනෙන් දින මේ පාර්ලිමේන්තුව කියන්නේ එළියේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම අදහසක් නැති කිසිම සංවේදීතාවයක් නැතුව ක්‍රියාත්මක කරන ආයතනය බවට මම ඉවර කරනවා. පත් වෙමින් තියනවා කියන එක ඉතාමත්ම පැහැදිලි. මේ ඉන්නේ ලෝක දෙකක. මේක තමයි ප්‍රශ්නේ. එළියට බහින්න රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න. මෙතන ඇවිල්ලා බන කියන එක නෙවෙයි, මෙතන ඇවිල්ලා ප්‍රකාශ කරන එක නෙවෙයි, මෙතන ඇවිල්ලා නිකන් පනත් ගැන කතා කරන එක නෙවෙයි. එළියේ තියෙන ප්‍රශ්න තේරුම් ගන්න, ඒ මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න, ඒ දුකත් එක්ක ඇවිල්ලා ඔවුන් කරන උද්ඝෝෂණ ඇයි එහෙම සිද්ධ වෙන්නේ කියන එක තේරුම් අරගෙන අඩුම තරමේ අවස්ථාවලදී සහකම්පනයක් පෙන්වන්න බැරි ආණ්ඩුවක් පරාජය කරනවා. එන්න මම නම් දන්නේ නැහැ වෙන මොකද්ද කළ යුත්තේ කියලා. බොහොම ස්තුතියි.